මේකේ තියෙනවා විදේශිකයන්ට ගුවන්තොටු පොලේ වීසා ලබාදීමේ ක්‍රමය වෙනස් කරන පුද්ගලික ආයතනයට ලබාදීමේ ඇති වූ ආන්දෝලන සිද්ධියක් සම්බන්ධයෙන් කියලා. මේ ටෙලිකොම් එකෙන් ඩොලරකට දුන්නා, දැන් ඩොලර් 25ක් ගන්නවා. මේකට කට්ටිය කැඳවලා තිබුණා මුදල්කාරක සභාවට, ඒ කට්ටිය ආවේ නැහැ. ඒ නිසා මම මෙතන ඇවිල්ලා කිව්වා මේ කට්ටිය වරප්‍රසාද කඩලා තියෙනවා කියලා. නමුත් ඊට පස්සේ මම ඒ කට්ටියගේ නියෝජිතව හම්බෙලා ඩීල් එකක් දාලා වගේ කතාවක් කියලා මම ඒක යට ගහලා දැම්මයි කියලා මේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද ගරු සභානායක කතානායකතුමා? මම කියන්නේ එදා මම මාව පත් කරපු අපහසුතාවය පිළිබඳව මම ඔබතුමාට කිව්වා. මම මෙතනත් කිව්වා. එද කවුද මේවා කරන්නේ? කාගේ උවමනාවටද මේ දැන් මේක මගේ පැත්තට හරවන්න හදන්නේ? අනිත් එක මේ වීසා එක ප්‍රශ්නේ වාර්තාවක් මම ඉදිරිපත් කරනවා එන පාර එන සති. හරි, එතකොට මෙතන වෙලා තියෙන සම්පූර්ණ දේ මේ පාර්ලිමේන්තුව දැනගන්නවා. කාටද ඕනකම තියෙන්නේ මේ මට ගහන්න? හරි, එතකොට දැන් පාර යනකොට මරලා දැම්මොත් මාව ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමාට වගකීමක් තියෙනවා. මගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමාට වගේ මේක ඩොලර් බිලියන ගානක වැඩක්. හරි, මාව පාර්ලිමේ මරලා දැම්මොත් ගරු කතානායකතුමා අද මං කිව්වා කියලා මතක තියාගන්න. මේකේ ඉන්න පිටිපස්සේ කට්ටියට වග කියන්න සිද්ධ වෙනවා. මොකද්ද මට කරන්න කියන්නේ? මේක වංචා දූෂණ වහන්නද කියන්නේ? මොකද්ද කරන්න කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න තෝරනා කරන්න පුළුවන්ද? මොකද්ද මේකේ තේරුම? හරි, හොඳයි. දැන් මේ ප්‍රශ්නායකතුමා ඉක්මන් කරන්න, මේක දැන් වෙලාව. කතානායකතුමා, මේක බරපතල ප්‍රශ්නයක්. හර්ෂ ඩිසිල්වා මැතිතුමාව දෙවතාවක්ම ඉවත් කරා පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකේ. මොකක්ද ඒකට හේතුව? එතුමා විෂය ගැන හොඳ අවබෝධයක් තිබෙන විශාරදෙක්. එතකොට එතුමා මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිර්ව්‍යාජ විනිවිද භාවයෙන් යුක්ත වූ අදහස් ඉදිරිපත් කිරීම නතර කරන්නටයි එතුමා වස් කරේ. ඊට පස්සේ පුන පුනාම රට බංකොලොත්තුනයින් පස්සේ අපි යෝජනා කරා මෙතුමාව සභාපති කරන්න. තටමල ඊට පස්සේ පත් කරා. දැන් එතුමාට ඒක පත් කරයින් පස්සේ මොකද්ද මුදල්කාරක සභාව වෙන්නේ? රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා එතුමාට තර්ජනය කරන. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.